Hey, Boan. අපි පහුගිය ඒකකයෙන් සාරු ආර්ථිකය සම්බන්ධයෙන් සරල ආර්ථිකය පිළිබඳව කතා කරලා ඉවර කරා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාරු ආර්ථිකයේම සංවෘත හා විවෘත ආර්ථිකයන්හි සමතුලිතය පිළිබඳව. මුලින්ම අපි සංවෘත රජය සහිත සංවෘත ආර්ථිකයක සමතුලිතය පිළිබඳව සාකච්ඡා කිරීමක් කරමු. අපි මේ බෙදීම ඔබට මතක ඇති මුලින් කතා කරා. අපි කිව්වා සංවෘත ආර්ථිකයක් තුළ විදේශ වෙළඳාමක් නැත. සංවෘත ආර්ථිකයක් තුළ කුටුම්බ හා ව්‍යාපාර විතරක් හිටියොත් අපි කිව්වා ඒක සරල ආර්ථිකයක්. ඒ වගේම සංවෘත ආර්ථිකය තුළ කුටුම්බ ව්‍යාපාර රජය හිටියොත් අපි රජය සහිත සංවෘත ආර්ථිකයක් විදිහටයි අපි හැඳින්වීම කරේ. ඒතර අපි සරල ආර්ථිකයක සමතුලිතය පිළිබඳ කතා කරව නිසා රජය සහිත සංවෘත ආර්ථිකයක සමතුලිතය පිළිබඳ කතා කිරීම අපහසුතාවයක් වෙන්නේ නැති වෙයි අපට. හොඳයි. මට කියන්න රජය සහිත සංවෘත ආර්ථිකයක සමාහාර වියදම සකස් වෙන්නේ මොන විචල්‍යයන්ගෙන්ද කියන එක පිළිබඳව. රජය සහිත සංවෘත ආර්ථිකයක රජේ ඉන්නවා, කුටුම්බේ ඉන්නවා, ව්‍යාපාරේ ඉන්නවා. කාරක තුනක් ඉන්නවා. සමස්ත නිමැවුම සඳහා තියෙන අපේක්ෂා කරන ඉල්ලුමනේ සමාහාර ඉල්ලුම, සමාහාර වියදම. ඒ සමාහාර වියදම නොහොත් සමාහාර ඉල්ලුම සඳහා කවුද ඉල්ලුම් කිරීමක් කරන්නේ? කුටුම්බ ඉල්ලුම් කරනවා මොන භාණ්ඩද? පරිභෝජන භාණ්ඩ. ව්‍යාපාර ඉල්ලනවා ආයෝජන භාණ්ඩ. රජයත් භාණ්ඩ හා සේවා සඳහා දැන් ඉල්ලුම් කිරීමක් කරනවා. ඒතර සරල ආර්ථිකයේ සංවෘත වෙනකොට කුටුම්බවල තියෙන පරිභෝජනයේ තියෙන ඉල්ලුමත් ව්‍යාපාර ආයෝජනයේ තියෙන ඉල්ලුමට අමතරව රජයේ භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම් කිරීමක් කරනවා. හොඳයි. එමනම් සමස්ත ආදායම නොහොත් සමාහාර සැපයුම පරිහරණය වෙන්නේ මොනවා සඳහාද? දැන් කුටුම්බයක් ලබන ආදායම ගත්තොත් අපි කුටුම්බේ ලබන මුළු ආදායම පරිහරණය වෙන්නේ මොනවා සඳහාද? ආදායමෙන් කොටසක් පරිභෝජනය, තවත් කොටසක් ඉතුරු කරනවා, තවත් කොටසක් දැන් බදු ගෙවීමක් කරන්න වෙනවා. එනවා සරල ආර්ථිකයක් තියෙනකොට ඔබට මතකයි කුටුම්බ තමන්ගේ ආදායමෙන් කොටසක් පරිභෝජනය කරා, තවත් කොටසක් ඉතුරු කරා. නමුත් දැන් වෙනකොට රජයත් සම්බන්ධ වෙනකොට පරිභෝජනයේ ඉතුරුම් වලට අතිරේකව කුටුම්බවලට බදු ගෙවීමක් කරන්න සිදුවීමක් වෙනවා. හොඳයි, අපි එක එක ශීර්ෂ පිළිබඳව සලකා බැලීමක් කරමු. මුලින්ම උඩ පේනවා ඇති රාජ්‍ය අංශයේ දායකත්වය සමග පහත දැක්වෙන වියදම් ප්‍රවාහ අලුතෙන් එකතු වෙනවා. සරල ආර්ථිකයක් තුළ රජයේ මිලදී ගැනීම තියෙනවා, බදු අය කිරීම තියෙනවා. ඒ වගේම උඩ පේනවා තවත් ශීර්ෂයක් මෙතන තියෙනවා, රජයේ විසින් සපයන සංක්‍රාම. ඒ නිසා බදු රජයේ අය කරන දෙයක්. ඒ වගේම සංක්‍රාම කියන්නේ රජය සපේන ඒක පාර්ශ්වීය ගෙවීමක්. ඒ නිසා ඒක TR කියන සංකේතයෙන් අපි දක්වලා තියෙනවා, ට්‍රාන්ස්ෆර් කියන එකෙන්, සංක්‍රාම, මාරුවීම. ඊට අපි දැන් මේ එක එක සිදුවීමක් වෙන වෙනම සැලකිල්ලට ගන්න බලමු. මුලින්ම රජය විසින් කරනු ලබන මිලදී ගැනීම. අපි ඔබට මතක ඇති පහුගිය සතිවල අපි සාකච්ඡා කිරීමක් කරා විදීම් හා කාන්දුවීම් කියලා ප්‍රවාහ දෙකක්. අපි පොඩ්ඩක් ඒක නැවත මතක් කරන් ගියොත් විදීම් නොහොත් එකතු වීම් කියලා අපි හැඳින්වුවේ මොකද්ද? විදීම් නොහොත් එකතු වීම් කිව්වේ සමාහාර වියදම තවදුරටත් ප්‍රසාරණය කරන්න, වැඩි කරන්න, එමෙතන ශක්තිමත් කරන්න තියෙන ඒවද, එමෙතන දුර්වල කරන ඒවද? ශක්තිමත් කරන ඒවා. විදීම් කියන්නේ ප්‍රවාහයේ තුලට පිටතින් ඇතුල් වෙන සමාහාර වියදම ශක්තිමත් කරන වියදම් ප්‍රවාහ. කාන්දුවීම් කියලා කිව්වේ මේ සමාහාර වියදම දුර්වල කරන, සමාහාර වියදම දුර්වල කරන, සමාහාර වියදම අඩු කරන්න බලපාන ආදායම් ප්‍රවාහයෙන් එළියට යන සියලු දේ. ඒතර සරල ආර්ථිකයක ඇත්තටම විදීම් තිබ්බේ එකයි. සරල ආර්ථිකයක පිටතින් ඇතුල් වෙන ඒවා තිබ්බේ එකයි. ඒ මොකද්ද? ආයෝජන. සරල ආර්ථිකයක ගිලිහීම් ආදායමෙන් ඉවත් වීම විදිහට තිබුණේ එකයි. ඒ මොකද්ද? ඉතුරු.
නමුත් දැන් මේ විදීම් කාන්දුවීම් එමෙද ඇතිවෙන තත්ත්වය කියලා. සංක්‍රාම රජය විසින් කුටුම්බාංශයට දෙන ලබා දෙන දීමනාවක්. ඒක මොන පාර්ශවීයද? ඒක පාර්ශවීයයි. එතකොට ඒ සංක්‍රාම ඇතරම ඍජුව බලපෑමක් වෙන්නේ නැහැ පරිභෝජනය සඳහා. පෙර සංක්‍රාම වලින් අපි දන්නවා රජයේ ආදායමෙන් කොටසක් සංක්‍රාම විදියට ගෙවුවහම වක්‍රාකාරයෙන් ඒක පරිභෝජනයට යම් ආකාරයක බලපෑමක් ඇතිවීම වෙනවා. කෙසේ හෝ සංක්‍රාම තුලින් වෙන්නේ අපි ඍජුවම ගත්තොත් නැවත කුටුම්බයව සංක්‍රාම ආදායම් අරන් ඇවිල්ලා භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන නිසා අපිට කියන්න පුළුවන් ඒකත් විදීම් යටතට අපි ඇතුළත් කරන දෙයක් කියලා. එහෙම නැත්නම් අපිට ගණිතමය ගැටලුවලදී අපිට පුළුවන් බදු වලින් සංක්‍රාම අයින් කරලා සුද්ධ බදු විදියට ලබා ගැනීම කරන්න පුළුවන්. අපි ඉදිරියේ දේ ගැන කතා කිරීමක් කරමු. ඊළඟ රාජ්‍ය වියදම අපි දන්නවා ස්වාධීන වියදමක්. රාජ්‍ය වියදම කියන එක ආදායම අනුව වෙනස් වෙන්නේ නැති එකක්. ඒ නිසා යම් අවස්ථාවක තීරණය වෙලා නොවෙනස්ව තියෙනවා. ඒ නිසා රාජ්‍ය වියදම හැම වෙලාවකම අපි ප්‍රස්ථාරයකින් දක්වද්දී ඔබට පේනවා ඇති මේ ආකාරයට තිරස් අක්ෂයට සමාන්තරව තමා දැක්වීමක් කරන්නේ. හේතුව රාජ්‍ය වියදම ආදායම අනුව වෙනස් වෙන්නේ නැති නිසා. ඊළඟ රජයේ විසින් සපේන සංක්‍රාම වියදම් ඒත් එහෙමයි කුටුම්බ අංශයට ඔබට පේනවා ඇති වැය කළ හැකි ආදායම වැඩිවීමට මේක හේතු වෙනවා. වක්‍ර ආකාරයකට ඒක බලපෑමක් ඇති වෙන්නේ. එහෙන් පරිභෝජන වියදම් වැඩිවීමක් වෙන්න පුළුවන්. සංක්‍රාම වියදනුත් අපිට දක්වන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයට ආදායම අනුව වෙනස් වීමක් වෙන්නේ නැතුව ස්ථාවරව තියෙන දෙයක් විදිහට. ඊළඟට රජයේ බදු අය කිරීම. බදු වල ඇත්තරම කොටස් දෙකක් තියෙනවා, ස්වාධීන බදු හා ආදායම අනුව වෙනස් වෙන බදු. ස්වාධීන බදු හා පෙළඹුම් බදු තියෙනවා. නමුත් උගලගේ විෂය නිර්දේශයේ අපි සැලකිල්ලට ගන්න ඇත්තටම ස්වාධීන බදු කොටස විතරයි. ඒ නිසා අපි බදු අය කිරීම සම්බන්ධයෙන් මේ ආකාරයට තිරස් අක්ෂයට සමාන්තරව ආදායම අනුව වෙනස් නොවන කොටසක් විදිහටයි අපි ස්වාධීන බදු පෙන්වුම් කරලා තියෙන්නේ. ඊළඟට බදු සුද්ධ බදු විදිහට අපි ගණනය කිරීමක් කරොත් මුළු බදු අයභාරයෙන් සංක්‍රාම අඩු කරලා සුද්ධ බදු විදිහට net tax විදිහට අපි අරන් තියෙනවා. ඊළඟට සංවෘත ආර්ථිකයක වැය කළ හැකි ආදායම හැදෙද්දී ඔබ දැනන් ඉන්න ඕනේ ඉතා වැදගත් මේක. වැය කළ හැකි ආදායම හැදෙද්දී ආදායමෙන් ඔක්කොම වැය කරන්න බෑ. ඇයි? ආදායමෙන් ඇයි ඔක්කොම වැය කරන්න බැරි? කොටසක් කුටුම්බයෝ බදු ගෙවන්න වෙනවා. ඒ වගේම ආදාය වැය කළ හැකි ආදායම එනකොට රජයේ දෙන සංක්‍රාමත් එකතු වුණාට පස්සේ තත්වේ තමයි අපි ගත යුත්තේ. රජයේ දෙන සංක්‍රාමත් අපිට වැය කළ හැකි. ඒ නිසා මුළු ආදායමෙන් බදු ඉවත් වෙලා රජයේ දෙන සංක්‍රාම එකතු වුණාම තමයි අපිට වැය කළ හැකි ආදායම කියන එක ලැබෙන්නේ. ඒ නිසා අපිට පේනවා ඇති YD සමානයි YRIN TX බදු ධන TR සංක්‍රාම කියන සමීකරණය ඔබට පැහැදිලි ඇති. සංවෘත ආර්ථිකයක වැය කළ හැකි ආදායම ඇතනම YD සරල ආර්ථිකයක නම් ඔබ දැක්කා සමානයි. නමුත් මේ ආර්ථිකයේදී මේ දෙකේ වෙනසක් දකින්න තියෙනවා. ඊළඟට අපි සමතුලිතය පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි. හොඳයි, මට දැන් නැවත ඔබ මතක් කිරීමක් කරන්න. සමාහාර ඉල්ලුම රජයේ සහිත සංවෘත ආර්ථිකයක හැදෙන්නේ මොන විචල්යන්ගෙන්ද කියලා? පරිභෝජනය, ආයෝජනය, රජයේ වියදම්, සීදන, අයිදන, ජී. ඊළඟ මට කියන්න ආදායම පරිහරණය කරන්නේ මොනව සඳහාද? ආදායමෙන් කොටසක් පරිභෝජනය, කොටසක් ඉතුරුම්, කොටසක් බදු ගෙවනවා. ඒ නිසා ඔබ දැක්කා සරල ආර්ථිකයක නම් සමතුලිතය Y = E හැදුනේ
සරල ආර්ථිකයක තිබුණේ සීදන S විතරයි. සමහර වියදම් විදියට තිබුණේ සීදන I විතරයි. ඒ නිසා මේකට දැන් අලුතෙන් එකතු වෙනවා මොකද්ද? සීදන S දන T. මේ පැත්තට එකතු වෙනවා සීදන I දන G. C ඉවත් වුණොත් දෙපැත්තෙන්ම S දන T සමානයි I දන G එනවා. සමතුලිතයේ මේ ආකාරයෙන් අපට පෙන්වන්න පුළුවන්. මේක තවදුරටත් ඔබ සමතුලිත කොන්දේසියක් විදිහට පෙන්වනකොට අවශ්‍ය නම් අපට මේ I තියෙන පැත්තටම S ගන්න පුළුවන්. මේ ඉතුරුම් ආයෝජන අතර තියෙන පරාසය T තියෙන පැත්තට G ගන්න පුළුවන්. මේ බදු හා රාජ්‍ය වියදම් අතර පරාසය. ඒ නිසා රජයේ සහිත සංවෘතාර්ථිකයක බදු හා රාජ්‍ය වියදම් අතර තියෙන වෙනස ඉතුරුම් හා ආයෝජන අතර තියෙන වෙනසට සමාන බව පේනවා. ඔබට විභාගයේදී කොන්දේසිය පිළිබඳ ඇහුවොත් රජයේ සහිත සංවෘතාර්ථිකයක සමතුලිත කොන්දේසිය ඇහුවොත් ඔබ සමතුලිත කොන්දේසිය ලිවි යුත්තේ මේ ආකාරයට. ඒක වැදගත්. රජයේ සහිත සංවෘතාර්ථිකයක ඔබ දන්නවා ඕනම ආර්ථිකයක සමතුලිත කොන්දේසි දෙයක් ගැන අපි කතා කරනවා කියන්නේ එකක් y සමානයි e කොන්දේසිය, අනිත් කොන්දේසිය කියන්නේ w සමානයි j කොන්දේසිය. රජයේ සහිත සංවෘතාර්ථිකයක y සමානයි e කොන්දේසිය යටතේ විභාගයේදී කොන්දේසිය ලියන්න ඕන නම් ලිවි යුත්තේ y සමානයි c දන i දන g කියලා. කිසි විටක y සමානයි e විතරක් කියලා නවත්තන්න එපා. රජයේ සහිත සංවෘතාර්ථිකයක y සමානයි c දන i දන g ලිවිය යුතුයි. w සමානයි j කොන්දේසිය යටතේ ඔබ රජයේ සහිත සංවෘතාර්ථිකය ලියන්න ඕනේ s දන t සමානයි i දන g විදිහට. ඔබට ගණිතමය ගැටලුවකදී හෝ මේ කොන්දේසි දෙක භාවිතා කරන්න වෙනවා. හොඳයි. අපි ඊළඟට කතා කළ යුත්තේ මේ අපි මුලින් කතා කරපු දෙයමයි ඔබට පැහැදිලි වෙන්නේ. ඒ පරාසය නිරූපණය කරන ආකාරය. හොඳයි. මෙතන ගණිතමය ගැටලුවක් තියෙන්නේ. මේකේ සංවෘතාර්ථිකයක සපයයි තොරතුරු තියෙනවා. පරිභෝජන සිතේ ආයෝජනය රජයේ වියදම් බදු. වැය කළ හැකි ආදායම එන හැටි තියෙනවා වෛරින T. එතෙන්දී මොනවා ඇතුළත් වෙලා නැද්ද අපි කියපු දේවල් වලින්? වෛරින් T තියෙනවා. TR කියන එක ඇතුළත් වෙලා නැහැ. සංක්‍රම දීලා නැහැ. ඒ නිසා ඔබ මේ ගැටලුව දෙස බැලුවොත් අපි මේක හදද්දී මුලින්ම ලිවිය යුත්තේ y සමානයි e. ඒ අනුව e කියන්නේ c දන i දන g. e සිතේ හදලා අපිට ගිලිහිම් සිතයක් හදා ගන්න පුළුවන්. මේකෙදි කෙනෙක්ට මම උත්තර විතරක් ලබා දීමක් කරන්න අපේ කාලයත් ගත වෙන නිසා. ඒ නිසා මේ තොරතුරේ මුලින් e සිතේ සමහර වියදම් සිතේ තියෙනවා c කියන්නේ 200.75 yd, i තියෙනවා g තියෙනවා. ඒක සුළු කරාට පස්සේ සමහර වියදම් සිතේ ඇවිල්ලා තියෙනවා 375.75 y. ඒ අනුව ගිලිහිම් සිතයත් අරන් තියෙනවා s දන t. මේ අනුව කොන්දේසි දෙක යටතේම ඔබට සමතුලිතය පෙන්වන්න පුළුවන් මේ ආකාරයට. y සමානයි e කොන්දේසිය යටතේ අපි e මීට පෙර තොරතුරු ලබා ගත්තා. ඒ අනුව y වල අගේ රුපියල් බිලියන 1500ක් තියෙනවා. w සමානයි j කොන්දේසිය යටතේ ගත්තොත් අපි w වල අගේ මීට පෙර සකස් කර ගැනීමක් කරා. ඒ නිසා ක්‍රම දෙක යටතේම y සමානයි 1500 කියන පිළිතුර ගන්න පුළුවන්. අපි මේ කාලය ගණන් හැදීම සඳහා භාවිතා නොකර පැහැදිලි කිරීම සඳහා ගොඩක් භාවිතා කරන්න උත්සාහ දරමු. ඒත් මේ සියලු දේවල් ඔබට ප්‍රස්ථාර සටහන් මගින් හෝ එමත් නැත්නම් වගු හරහා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔබට පේනවද මට කියන්න අංශක 45 රේඛාව අපි නම් කරන්නේ මොන ආකාරයටද? y සමාන e රේඛාව. සමතුලිතයේදී
වයිසමානයි ඊ රේඛාව ඡේදනය විය යුතුයි මොන රේඛාවටද? ඊ රේඛාවට. ඊ වක්‍රයට ඡේදනය වෙන්න ඕනේ. ඒ අවස්ථාව පෙන්වන්නේ මේ ප්‍රස්ථාරේ මොන අකුරෙන්ද? ඒ අකුරෙන්. ඒ අනුව මේ තොරතුරට අනුව අපිට පේනවා සමතුලිත ජාතික ආදායම රුපියල් බිලියන කීයක්ද? 1500යි. ඔබ බලන්න ජාමිතිකව ගිලිහීම් එකතු වීම සමානයි කියන කොන්දේසිය යටතේ සමතුලිත වෙලා තියෙන ආකාරය. මේ W සිතය අනිත් පැත්තේ තියෙන J සිතය තිරස් අක්ෂයට සමාන්තරව ඒකේ WJ ඡේදනය වෙන ස්ථානයේදී සමතුලිතයේ තියෙනවා 1500ක් ලෙස. ඊළඟ මේ සිදුවීමම ඔබට පෙන්වන්න පුළුවන් මේ වගේ ප්‍රවාහයකින්. මොකද්ද මේකට අපි කියනනම් ආදායමේ චක්‍රීය ප්‍රවාහය වෘත්තාකාර ප්‍රවාහය. ඊට මේකේ Y 1500යි E 1500යි S T එළියට යනවා IG ඇතුළට එනවා. මට උත්තරයක් දෙන්න හැමෝම මම අහන ප්‍රශ්නෙට. සරල ආර්ථිකයක S හා I මොනව වුණාද සමතුලිතයේදී? සමාන වුණා. දැනුත් S හා I සමාන විය යුතුද? නැහැ. සරල ආර්ථිකයක ඉතුරු මායෝජන වලට සමාන වුණා සමතුලිතයේදී. නමුත් රජයේ සහිත සංවෘතාර්ථිකයක් එනකොට ඉතුරු මායෝජන වලට සමාන විය යුතු නැහැ. සමාන විය යුත්තේ ඉතුරුම් හා බදුවල අගය ආයෝජන හා රජයේ වියදම් වල අගයටයි සමාන විය යුත්තේ. ඒ නිසා ඒ අවබෝධය ඔබට තියෙන්න ඕනේ. ඒ අනුව සමතුලිතේ ඒ අගය එනවා. ඊළඟට මට කියන්න එහෙමනම් රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිතයේ වෙනස් වීම වෙන්නේ මොන කාරණා මතද? ඔබට පැහැදිලි ඇති රජයේ සහිත සංවෘත ආර්ථිකයක අපි ජාමිතියෙන් පැහැදිලි කිරීමක් කරා. මේ E නම් මේ Y නම් මේ Y සමානයි E රේඛාව නම් මේ E වක්‍රය නම් මට කියන්නේ E හැදෙන හැටි C ධන I ධන G. මෙතෙන්දී නිතරම මේ C I G කියන විචල්‍යයන්ගේ වෙනස්කම් පදනම් කරගෙන තමයි හැම වෙලාවකදීම සමතුලිතයේ වෙනස්කම් ඇති වෙන්නේ. C හෝ I හෝ G වැඩි වීමක් වුණොත් මේ වක්‍රය උඩට යනවා. ඒවේ අඩු වීමක් වුණොත් මේ වක්‍රය පහළට එනවා. මේ වක්‍රය උඩට යනවා කියන්නේ සමහර වියදම් වැඩි වෙනවා. සමහර වියදම් වැඩි වුණොත් සමතුලිත ජාතික ආදායම වැඩි වෙනවා. නිමැවුම ඉල්ලුම වැඩි වෙලා නිමැවුම වැඩි වීමේ. ඒ වගේම මේ සමහර වියදමේ අඩු වීමක් වුණොත් CIG හෝ තුනෙන් එකක් හෝ තුනම අඩු වෙලා ඉල්ලුමේ අඩු වීමක් වුණොත් සමස්ත ජාතික ආදායමේ අඩු වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේක පැහැදිලි වෙනවා අනිකුත් විචල්‍යයන් හරහාත් පැහැදිලි කර ගැනීමක් කරන්න පුළුවන්. ඔබට පේනවා සමහර වියදම් වක්‍රය ඉහළට ගිහිල්ලා ජාතික ආදායම වැඩි වෙනවා. සමහර වියදම් වක්‍රය පහළට ආවොත් ජාතික ආදායමේ අඩුවක් වෙනවා. විදීම් කාන්දු වීම වලත් බලන්න W ඉහළට ගියොත් ඒ කියන්නේ කාන්දු වීම එහෙම නැත්නම් ගිලිහීම් වල යම් ආකාරයක අඩුවීමක් වුණොත් වෙන සිදුවීම තියෙන්නේ. ඒ වගේම වැඩිවීමක් වුණොත් අනිත් පැත්තට අඩුවීමක් වුණොත් සිදුවීම තියෙන්නේ. ඒ අනුව ජාතික ආදායමේ අඩු වැඩිවීම වෙන ආකාරය. ඉතින් මේ හැම දෙයක්ම පිළිබඳව අපිට පැහැදිලි කොයි ආකාරයෙන්ද සමතුලිත බලපාන්නේ කියන එක වෙන වෙනම අරගෙනයි මෙතන පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. හොඳයි. අපි ඊළඟට කතා කරන්න යන්නේ රජයේ සහිත සංවෘත ආර්ථිකයක ගුණකය පිළිබඳව. අපිට මං හිතනවා සරල ආර්ථිකයේ ගුණකයත් අපි කතා කිරීම කරා. ඒකේ මුලින්ම අපි සැලකිලට ගන්න යනවා බදු ගුණකයේ පිළිබඳව. මට පොඩ්ඩක් ආයේ මතක් කරගන්නු ගුණකය කියන එකේ තේරුම් පොඩ්ඩක් අපි කතා කරමු මුලින්. අපි සරල ආර්ථිකයකදී පැහැදිලි කරා ගුණකය කියලා කියන්නේ මොකද්ද? කිසියම් ස්වාධීන වියදමක යම් වෙනසක් වුණාම එමෙන් කී ගුණයක් කී වරක්
සමතුලිත ජාතික ආදායම ජාතික ආදායමේ වෙනස්කම් ඇති වෙනවද කියන එක. ගුණකයෙන් අප පැහැදිලි කරේ ස්වාධීන වියදමක යම් වෙනසක් වුණහම ඒ ස්වාධීන වියදම වෙනස් වෙනකොට එමෙන් කී ගුණයක් ජාතික ආදායම වෙනස්කම් ඇති වෙනවද? ඒකට පැහැදිලි ඇති ගුණකයෙන් කියවෙන්නේ නිතරම යම් ස්වාධීන වියදමක් වෙනස් වෙද්දී එමෙන් කී ගුණයක් ජාතික ආදායම වෙනස් වීම වෙනවාද කියන එක පිළිබඳව. හොඳයි. ඔව්. දැන් මේ ස්වාධීන වියදමක් වෙනස් වීම මත ජාතික ආදායම වෙනස් වීම අපිට එකවර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් වට කිහිපයක් හරහා සිදුවන සිද්ධියක් විදිහට ගන්න පුළුවන්ද අපිට? ඔව්. වට කිහිපයක් හරහායි ඇත්තටම සිදුවෙන්නේ. මම ඒක පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබ දන්නවා ඇති බොහොම සරලව ගුණකේ අපි ගුණකේ ප්‍රතිඵල කතා කරොත් ඉස්සලම අපි දන්නවා ගුණකේ සංකේතවත් වෙන්නේ කේවලින්. ඒර අපි කිව්වා ස්වාධීන වියදමක යම් වෙනසක් වුණහම අපි ස්වාධීන වියදම් කියන එක ඒ බිඳුව විදිහට ගමු. ඔබ දන්නවා ස්වාධීන වියදමක් වෙන්න පුළුවන් සමහර විට අයි. සමහර විට රජයේ වියදම් ස්වාධීන පරිභෝජන මේ ඕන එක ස්වාධීන වියදමක්. මෙවැන්නක යම් වෙනසක් වුණහම එමෙන් කී ගුණයක් ජාතික ආදායමේ වෙනස් වීම වෙනවාද කියන එක පිළිබඳවයි අපි සාකච්ඡා කිරීම කරන්නේ ගුණකය හරහා. නමුත් ඔබ හිතන්න එපා මේ ස්වාධීන වියදම් ගුණකේ සූත්‍රයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියන එක. මේ අපි කිව්වේ ගුණක ප්‍රතිඵලයේ ආයෝජන හෝ රජේ වියදම් හෝ ස්වාධීන පරිභෝජන හෝ මොනවා හරි ස්වාධීන වියදමක වෙනසක් වුණාම එමෙන් කී ගුණයක් ජාතික ආදායම වෙනස් වෙනවද කියන එක මෙතෙන්දි සාකච්ඡා කිරීම කරන්නේ. ඔබට මතක ඇති සරල ආර්ථිකයක අපි ගුණකේ සූත්‍රය පිළිබඳ කතා කරා. K සමානයි එක බෙදීම කියන්නේ හැමෝම එකරින MPC. එහෙම නැත්නම් එක බෙදීම MPS. MPS. මට කියන්න මොකද්ද MPC කියන්නේ? MPC කියන්නේ ආන්තික පරිභෝජන නැමියාව. MPS ආන්තික ඉතුරුම් නැමියාව. ඉතින් MPC වලට තව සංකේතයක් කියන්න B. MPC සමානයි B. B කියන්නේ අපි පරිභෝජන වක්‍රයේ මොකද්ද? බෑවුම. හොඳයි. ඒ අනුව යම් සිසික් ප්‍රශ්නයක් ඇහුවේ මගෙන් ගුණකය මේ ස්වාධීන වියදමක් වෙනස් වෙනකොට එක වතාවකදී වෙන සිදුවීමක්ද වට කීපයක් හරහා ජාතික ආදායමේ වෙනස්කම් ඇති වෙනවද කියලා. මම දුන්න උත්තරේ තමා ගුණකේදී වට කීපයක් හරහා තමා මේ සිදුවීම සිද්ධ වෙන්නේ. හොඳයි. අපි නිදසුනක් ගමු. MPC සමානයි 0.8 කියලා. MPC සමාන 0.8. ඒ අනුව මට කියන්න ගුණකය කීයද? K සමානයි 1 බෙදීම 1.8. 1.8 කියන්නේ කීයද? 0.2. 1 බෙදීම 0.2 කියන්නේ උත්තරේ කීයද? 5. ඒ අනුව මේ තොරතුරට අනුව ගුණකය 5යි. මම හිතන ඔබට පැහැදිලි. 0.8ක් තියෙනවා MPC ආන්තික පරිභෝජන නැමියාව. ඒ අනුව 1.1න් 0.8 අඩු කරාම 0.2යි. ඒ අනුව 1.2න් බෙදුවාම ගුණකේ 5යි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට ඔබ අහපු ප්‍රශ්නෙට මම පිළිතුරු දෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු. මේ ආර්ථිකයේ ආයෝජන ලෙස මිලියන 100ක් 100ක එකතු වීමක් වෙනවා කියලා. මෙතන ඉන්නවා කුටුම්බාංශේ, මෙතන ඉන්නවා ව්‍යාපාරාංශේ. අපි හිතමු Y මේ තියෙන්නේ. මෙතන E තියෙනවා. ආයෝජන විදිහට 100ක් මේ චක්‍රීය ප්‍රවාහයට ආදායම් ප්‍රවාහයට එකතු වෙනවා කියලා අපි හිතමු. එතකොට උඩ පේනවා ඇති ආයෝජනය 100ක් එනකොට මුලින්ම සිදු වෙන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා සඳහා ව්‍යාපාරිකු ඉල්ලුම් කරනවා මිලියන 100ක ප්‍රාග්ධන භාණ්ඩ. ව්‍යාපාරිකු මිලියන 100ක ප්‍රාග්ධන භාණ්ඩ ඉල්ලනවා.
මට කියන්න ඒ ඉල්ලනකොට ඊට සමාන නිමැවුමක් ආර්ථිකයේ බිහි වෙනවද කියලා? උත්තරය උද? ඔව්. මිලියන 100ක් ඉල්ලනකොට ඊට සමාන නිමැවුම බිහි වෙන්න ඕනේ ආර්ථිකයේ. එහෙමනම් ආයෝජනයේ මිලියන 100කින් වැඩි වෙනකොට, එතන ආයෝජනයේ ඒ මිලියන 100ක් ආර්ථිකයට එනකොට ඊට සමානව ආදායම් මිලියන 100ක් වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවනේ. ප්‍රාග්ධන භාණ්ඩ ඉල්ලුවාම ඊට සමාන ප්‍රමාණයක් නිපදවන්න ඕනේ. නිපදවන නිෂ්පාදනය සමානයි, නිමැවුම සමානයි ආදායම්. ඒ නිසා ප්‍රාථමික ප්‍රතිවිපාකයේ වෙන්නේ මේ ඩෙල්ටා i ආයෝජනයේ වැඩි වුණ ගානින්ම මොකද්ද වෙන්නේ? ආදායමත් වැඩි වෙනවා. ආයෝජනයේ වැඩි වෙන ගානින්ම ආදායම වැඩි වෙනවා. මේ ප්‍රාථමික ප්‍රතිවිපාකයේ. නමුත් ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරමු. දැන් ඔන්න නිමැවුම ආදායම දැන් 100කින් වැඩි වීමක් වුණා. ආයෝජනත් වැඩි වුණා, නිමැවුමත් වැඩි වුණා. මට කියන්න මේ නිමැවුමෙන් කොච්චරක් එළියට යන්න පුළුවන්ද? අපි හිතමු බදු නැමියාවක් නැහැ කියලා. ඒතර මේකේ අපි හිතමු 0.8 MPC. එමනම් MPS කීයද? 0.2. ඒ අනුව මේ 100ෙන් 20ක් එළියට යනවා. 100ෙන් 0.2ක් කියන්නේ 20යි. ඒ අනුව නැවත පරිභෝජනයේ සඳහා මේ අය ඉල්ලුම් කරනවා කීයක්ද? 80ක්. උඩ පැහැදිලි ඇති මං කියපු එක. ආයෝජනයේ 100ක් එනවා. ප්‍රාථමික ප්‍රතිවිපාකයේ විදිහට ආදායම 100ක් වැඩි වෙනවා නෙමෙවම. ඒ 100ෙන් 0.2ක් ඉතුරු කරනවා. මෙතන ඉතුරුම් නැමියා විතරයි ගත්තේ අපි බදු නැමියාවක් නැහැ කියලා හිතලා. ඉතුරු කරාම 20ක් එළියට යනවා. පරිභෝජනයට එනවා 80ක්. දැන් මට කියන්න ඔන්න දැන් අපි එනවා ද්විතීයි ප්‍රතිවිපාකයේ. පරිභෝජනයට 80ක් ඉල්ලුවාම ආයසරයක් නිමැවුම කීයකින් වැඩි වෙනවද? පරිභෝජන භාණ්ඩ ඉල්ලනවා දැන් කුටුම්බේ 80කින්. ඒතර නිමැවුමත් 80කින් මොකද වෙන්නේ? වෙනවනේ. ඉල්ලුම අනුව නිමැවුම වැඩි වෙන්නේ නැහැ. 80කින් වැඩි වෙනවා. එතකොට ඊළඟ වටේදී ඔන්න 80ක් ආදායම වැඩි වෙනවා. ඒ 80ෙන් 0.2ක් පරිභෝජන මේ ඉතුරුම් කරන්න වෙනවා. 80ෙන් 0.2ක් කියන්නේ කීයද? 16යි. 80ෙන් 16ක් ගියාම තවත් 64ක් පරිභෝජනයට ඉල්ලනවා. දැන් 64කින් නිමැවුම වැඩි වෙනවා. ආයෙ 64ෙන් 0.2ක් ඉතුරු කරනවා. ආයේ ඉතුරු ටික පරිභෝජන. මේ වගේ වට ගණනාවක් ගිහිල්ලා තමා මේ ආයෝජනයේ වෙනස වගේ ජාතික ආදායම වෙනස් වෙන ප්‍රමාණය ලැබෙන්නේ. හොඳයි, මට දැන් කියන්න. අපි දැන් මුලින් හැදුවා කීයද අපේ ගුණකය? 1.2 කියන්නේ ගුණකය 5යි. එහෙනම් ආයෝජනයේ වෙනස් වීම කීයද? 100යි. ඒ නිසා ඩෙල්ටා i අපිට 100ක් තියෙනවා. ගුණකයේ තියෙනවා කීයක්ද? 5යි. ඒ අනුව ජාතික ආදායම කීයක් වෙනස් වෙනවද? ආයෝජනයේ 100ක් වෙනස් වුණාම එමෙන් බස් ගුණයක් ජාතික ආදායම වෙනස් වෙනවා කියන්නේ කීයද? 500. ඒ නිසා මේ වගේ වට ගණනාවක් ගිහිල්ලා තමයි මේ 500 බවට මේක පරිවර්තන වීමක් වෙන්නේ. ඒ නිසා ඒ ගුණක ක්‍රියාවලිය පිළිබඳව ඔබ යම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඔබේ විෂය නිර්දේශයේ මේ ගුණකය ගණන් බලද්දී විශේෂයෙන් ස්වාධීන වියදම් ගුණකයේදී සරල සංවෘත විවෘත කුමන ආර්ථිකයක වුණත් ගුණකය ගණන් බැලීමේදී නිතරම ගුණක ක්‍රියාවලියේදී ඔබ දැනගන්න ඕනේ 1.2 එකරින B හෝ 1.2 එකරින MPC සූත්‍රය පමණයි. හේතුව ඔබේ විෂය නිර්දේශය තුල සංවෘත ආර්ථිකයක විවෘත ආර්ථිකයක ගුණක පිළිබඳ පුළුල්ව සාකච්ඡා කිරීම ඇතුළත් වෙලා නැති නිසා. ඒත් කුමන ආර්ථිකයක වුණත් ගුණකය මේ පැත්තෙන් අවබෝධ වුණා නම් ප්‍රමාණවත් කියලායි විෂය නිර්දේශයේ සඳහන් වෙන්නේ. ඊළඟට අපි දැනගත යුතුයි ඉතා වැදගත් කොටසක්.
එතමා තුලිත අයවැය ලේඛනයක ගුණ ක්‍රියාවලිය බලපෑම කියන එක. හොඳයි, මට කියන්න අයවැය ක්‍රියාවලිය තුල, අයවැය ක්‍රියාවලිය තුල තියෙන ප්‍රධානම සංරචක දෙක මොනවද? එකක් රජයේ ආදායම, අනිත් එක රජයේ වියදම. ඉතින් අපි මේ පාඩම හරහා රජයේ ආදායම් විදියට අපි ගන්නෙ මොකද්ද? බදු, ටැක්ස්. රජයේ වියදම් විදියට ගන්නවා ජී කියන සංකේතය. රජයේ භාණ්ඩ හා සේවා ගැනීම. ඒ නිසා අයවැයේ හිඟයක් හෝ අතිරික්තයක් තියෙනවද නැද්ද කියලා අපිට බලන්න වෙන්නේ ටීරින ජී කියන සූත්‍රයෙන්. බදු ආදායම 100 නම්, රාජ්‍ය වියදම 80 නම්, අයවැය එනවා 20ක මොකද්ද? අතිරික්තයක් නේද? අයවැය 20ක අතිරික්තයක් එනවා. ආදායම 100 නම්, රාජ්‍ය වියදම 120 නම්, හිඟයක් එනවා අයවැය ලේඛනයේ. ඒ වගේම ආදායම 100 නම්, වියදම 100 නම්, තුලිත අයවැයක් එන්නේ. අයවැය හිඟයක් හෝ අතිරික්තයක් ඇති වෙලා නැහැ. හොඳයි. මට කියන්න මෙවැනි අවස්ථාවක, මෙවැනි අවස්ථාවක අයවැය තුලනයක් නැති වෙන වෙලාවක ඔබට පැහැදිලි වෙනවා ඇති, අපි චක්‍රීය ප්‍රවාහයක් කරහා පැහැදිලි කරොත් කුටුම්භ ව්‍යාපාර ර මේ ආකාරයෙන් YE කුටුම්භාංශයෙන් බදු යනවා 100ක්. අපි හිතමු මේ தත්ත්වය තියෙන්නේ කියලා. කුටුම්භාංශයෙන් බදු විදිහට මේ T, මේ G, කුටුම්භාංශයෙන් බදු විදිහට එළියට යනවා 100ක්. ඒ වගේම විදීමක් විදිහට එනවා රාජ්‍ය වියදම් G 100ක්. දැන් ඔබට බැලු බැලමට මොකද්ද හිතෙන්නේ? බදු විදිහට ගිලිහීමක් තියෙනවා 100ක, G රජයේ වියදම් විදිහට විදීමක් තියෙනවා 100ක. ඒ අනුව ආර්ථිකය, සාර්ව ආර්ථිකයේ සමතුලිතයක් පේනවද? ඔව්ද? බැලු බැලමට අපිට පේනවා 100ක් එළියට යනවා, 100ක් ඇතුළට එනවා. අයවැය තුලිතද? අයවැය ලේඛනයේ තුලිතද? ඔව්. ආදායම සමානයි වියදම. අයවැය ලේඛනයේ තුලිතයි. ඒ වගේම බැලූ බැල්මට පේනවා බදු එළියට යනවා ප්‍රවාහයෙන්, රාජ්‍ය වියදම් ඇතුළට එනවා. එහෙමනම් Y අපි හිතමු 1000ක්, E 1000ක් අපිට හිතෙනවා ආර්ථිකය සමතුලිතයි. Y E වලට සමානයි, W J වලට සමානයි. බැලූ බැල්මට පේන්නේ ඒදී. නමුත් මෙතෙන්දී ඔබ හඳුනාගත යුතුයි, අයවැය ලේඛනයේ තුලිත වුණාට, සමතුලිත වුණාට මොකද්ද මේ වෙලාවේ ප්‍රසාරණාත්මක බලපෑමක් තියෙන බව. අයවැය ලේඛනයේ තුලිත වුණාට, සමතුලිත වුණාට මේ අවස්ථාවේදී යම් ප්‍රසාරණාත්මක බලපෑමක් තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතුව මොකද්ද කියලා ඔබ හඳුනාගත යුතුයි. මේ බලන්න පොඩ්ඩක්. මෙතන බදු ඍජුවම පරිභෝජනයේ සඳහා බලපෑමක් වෙන්නේ නැහැ. ඔබ මේ හඳුනාගත යුතු ප්‍රධානම සාධකය මම කියන්නේ, බදු ඍජුවම පරිභෝජනයේ සඳහා බලපෑමක් වෙන්නේ නැහැ. මට කියන්න බදු කොහොමද පරිභෝජනයේ සඳහා බලපාන්නේ? ඔව්, ආදායමෙන් බදු විදිහට කොටසක් ඉවත් වෙලා ඊට පස්සේ ඒ තුලින් වැය කළ හැකි ආදායම අඩු කරලා, වැය කළ හැකි ආදායම තුලින් තමයි පරිභෝජනේ අඩු වෙන්නේ. ඔබට පැහැදිලි නේද මම කියන්නේ? ඒ නිසා ඍජුව බදු තුලින් ඊට සමාන ප්‍රමාණයකින් හරියාකාරවම පරිභෝජනේ අඩු වීමක් වෙන්නේ නැහැ. එහෙනම් බදු හේතු කොටගෙන බදු තුලින් වැය කළ හැකි ආදායම අඩු වෙලා, වැය කළ හැකි ආදායම තුලින් පරිභෝජනේ අඩු වීමක් වෙන්නේ. ඒ නිසා ඍජු බලපෑමක් බදු තුලින් ඒ මුදලින් මේ අගේම් එන්නේ නැහැ. ඒ නිසා
හොඳට පැහැදිලිව මතක තියාගන්න අයවැය තුලනේ වුණා කියලා සාර්වාර්ථිකයේ සමතුලිතයි කියලා අපිට කියන්න බෑ මේ තුලින් අනිවාර්යයෙන්ම ප්‍රසාරණාත්මක බලපෑමක් මේ තුල ඇති වෙලා තියෙනවා කියන එක හොඳයි ඊළඟට අපි මෙතන ගානක් තියෙන්නේ අපි ඒක අපිට කාලිගත වෙන නිසා අපි ඊළඟ කොටසට යන්න උත්සාහ දරමු මෙවැනිම තොරතුරු ටිකක් අරගෙන අපි විවෘත ආර්ථිකයට එන්න යන්නේ මට කියන්න සරල ආර්ථිකයක කවුද හිටපු කාරක දෙක කුටුම්භ ව්‍යාපාර රජයට රජයේ සම්බන්ධ වෙනකොට හිට ආයසරයක් අලුතෙන් එකතු වුණා කවුද රජය රාජ්‍යංශය එකතු වුණා ඉතර රාජ්‍යංශය එකතු වීම තුල මොනවද ඇති වෙච්ච වෙනස්කම් බදු සංක්‍රාම හා රජයේ වියදම් අලුතෙන් එකතු වීමක් වුණා හොඳයි ඒ අනුව ආර්ථිකය විවෘත වෙනකොට ආර්ථිකය විවෘත වෙනකොට මෙතෙන්දී අලුතෙන් එකතු වීමක් වෙන්නේ කවුද විදේශාංශයක් එකතු වෙනවා ඒ විදේශාංශය එකතු වෙනකොට ආනයන කොටසක් තියෙනවා අපනයන කොටසක් තියෙනවා හොඳයි මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා නැවතත් අපනයන කියන එක ගිලිහීමක්ද එමෙතන් සමාහාර වියදම් ප්‍රවාහය දුර්වල කරන දෙයක්ද එහෙම නැත්නම් එකතු වීමක් නොහොත් වියදම් ප්‍රවාහය ශක්තිමත් කරන දෙයක්ද ඔව් අපනයන තුලින් අපි කියව මේ නිතරම මේ චක්‍රීය ප්‍රවාහයේදී විදීම් හා කාන්දුවීම් කියන එක අපි ගන්නේ මූල්‍ය පැත්ත හිතලා මුදල් මේ පැත්ත හිතලා අපනයන ලෙස බහණ්ඩ පිටරටකට ඇදිලා ගියාට අපිට නැවත මුදල් එනවා එහෙම නැත්නම් විදේශිකයෝ අපේ බාණ්ඩවලට ඉල්ලුමක් කරන්නේ විදේශිකයෝ අපේ බාණ්ඩවලට ඉල්ලුමක් කරනකොට අපේ නිමැවුම වැඩි වෙනවා ඒ නිමැවුම වැඩි වෙලා ආදායම වැඩි වෙනවා ඒ නිසා ඒක අපි විදීමක් විදියටයි ගන්න ආනයන අපි විදේශයකින් බහණ්ඩ ගෙන්නනවා ඒ සඳහා අපට මුදල් වැයවීමක් වෙනවා බාණ්ඩ ගෙන්නනවා මුදල් වැය වෙනවා ඒ නිසා චක්‍රීය ප්‍රවාහය තුලින් ඉවතට මුදල් ඇදී යාමක් වෙනවා චක්‍රීය ප්‍රවාහය තුලින් එළියට මුදල් ඇදී යාමක් වෙනවා ඒ අනුව ආනයන නිතරම කාන්දු වීමක් ගිලිහීමක් විදියටයි අපි හැඳින්වීමක් කරන්නේ අපනයන එකතු වීමක් විදීමක් විදියටයි අපි හැඳින්වීමක් කරන්නේ හොඳයි අපි දැන් බලමු කොයි ආකාරයටද මේ අලුත් කොටස් ආර්ථිකයට සම්බන්ධ වීමක් වෙන්නේ විදේශ අංශයට විවෘත වීමත් සමග පහත් දැක්වෙන වියදම් ප්‍රවාහ බිහි වෙනවා අපනයන ආනයන අපනයන අපි හඳුන්වන්නේ x ආනයන m මේ තුලින් අලුත් ඉල්ලුමක් බිහි වෙලා ආදායම් ප්‍රවාහය ප්‍රසාරණය වෙනවා අපනයන ස්වාධීනව aran තියෙන්නේ අපනයන වක්‍රයත් හැම වෙලාවකම තිරස් අක්ෂයට සමාන්තරව ගමන් කිරීමක් කරන්නේ ආනයන වියදම ආනයන මුදල් ඉවතට ඇදී යාමක් වෙනවා එයින් වියදම් ප්‍රවාහය සංකෝචනය වීමක් වෙනවා දුර්වල කෙරෙනවා ආනයන ස්ථිතියත් අපි ස්වාධීන එකක් විදිහට අරන් තියෙන්නේ ආදායම අනුව වෙනස් වීමක් වෙන්නේ නැහැ විවෘත ආර්ථිකයක අපි සමතුලිත විග්‍රහය පිළිබඳව සලකා බැලීමක් කරන්න යන මට කියන්න විවෘත ආර්ථිකයක අපි සමාහාර ඉල්ලුම කොයි ආකාරයෙන්ද යොදන්නේ කියන එක සමාහාර ඉල්ලුම ඊ සමස්ත නිමැවුම සඳහා ඉල්ලුම් කරන පාර්ශව දැන් ඉන්නවා හතරක් කුටුම්බ ඉල්ලනවා මොනවද පරිභෝජන වියදම් ව්‍යාපාරිකයෝ ආයෝජනය සඳහා ඉල්ලනවා රජයත් භාණ්ඩ සේවා ඉල්ලනවා විදේශාංශයත් ඉල්ලනවා අපි මේ පාඩම මුලින්ම සාකච්ඡා කරන අවස්ථාවේදී අපි මේ විවෘත ආර්ථිකයක සමාහාර ඉල්ලුම පිළිබඳව තමයි කතා කරේ ඒ නිසා මෙතෙන්ට එනවා මොකද්ද NX NX කියන්නේ මොකද්ද net export සුද්ධ අපනයන එහෙනම් නිතරම සමාහාර වියදම නොහොත් සමාහාර ඉල්ලුම සකස් වෙද්දී මේ පරිභෝජනය ආයෝජනය රජයේ වියදම් හා සුද්ධ අපනයන කියන කොටස්වල
එකතුවයි අපි ගණන් ගැනීමක් කරන්නේ. ඊළඟට මට කියන්න ආදායම කොයි ආකාරයෙන්ද පරිහරණය වෙන්නේ මෙවැනි ආර්ථිකයක. කොටසක් පරිභෝජනයට වැය කරනවා, තව කොටසක් ඉතුරුම්, තව කොටසක් බදු, තව කොටසක් ආනයන. ඒත් අපි මෙතන ආනයන අරන් තියනවා නම් නැවත මෙතන ගන්න ඕනේ නැහැ. ඒ නිසා මෙතන අපි වෙන වෙනම දක්වන්න ඕන නම් ඔබට පුළුවන් මේක පැහැදිලි කරන්න ඕන නම් මෙතෙන්ට x දාලා මෙතෙන්ට m ගන්න පුළුවන්. ගාණක් හදද්දී ඔබ nx කියලා ගන්න පුළුවන් e වලට. හොඳයි. දැන් මේ ආර්ථිකයේ සමතුලිත කොන්දේසිය ඔබ ලියද්දී ඉතා වැදගත් වෙනවා. එකක් සමස්ත ආදායම් වියදම් ප්‍රවේශය ලියද්දී ඔබ විශේෂයෙන් ලියන්න ඕනේ y සමානයි e කියලා විතරක් ගත්තොත් c ධන i ධන g ධන nx. w සමානයි j කොන්දේසිය යටතේ ඔබ ගන්නවා නම් igx සමානයි STM රගිලිහීම් වෙන්නේ ඉතුරුම් බදු ආනයන එකතු වීම විදිහට ආයෝජන රජේ වියදම් හා අපනයන ඇතුළත් වීමක් වෙලා තියෙනවා. හොඳයි. සමතුලිත කොන්දේසි ඔප්පු කිරීම. මට කියන්න අපි y සමානයි e කියන කොන්දේසි යටතේ y අපි වෙනම ගත්තොත් c ධන s ධන t ධන m විදිහට, ඊ වෙනම ගත්තොත් c ධන i ධන g ධන x විදිහට ඔබට මේ m එහා පැත්තට අරගෙන nx ගන්නත් පුළුවන්. c ඉවත් වුණොත් අපට එනවා s ධන t ධන m. c ඉවත් වුණොත් එනවා i ධන g ධන x. ඒ අනුව ඔබට පේනවා ඇති මේ කොන්දේසිය අපට යොදන්න පුළුවන් විවෘතාර්ථිකයක. නමුත් මේක තවත් ඔබට සුළු කර ගැනීමට අවශ්‍ය නම් තව දුරටත් දක්වන්න අවශ්‍ය නම් i මෙහෙම්ම තියෙද්දි ඔබට පුළුවන් s ගන්න මේ පැත්තට. මේ මොකද්ද පරාසය? ඉතුරුම් ආයෝජන පරාසය. ඒ වගේම x මෙහෙම්ම තියෙද්දි ඔබට m ගන්න පුළුවන් මේ පැත්තට. මේ මොකද්ද? සුද්ධ අපනයන. ඒ වගේම t මෙහෙම්ම තියෙද්දි එහා පැත්තෙන් g ගන්න පුළුවන් මේ පැත්තට, මේ අයවැය පරාසය. ඔය ඕනෙම ආකාරයකට ඔබට දක්වන්න පුළුවන්. ඒක අමතර කරුණක් විදිහට මම ඔබට පැහැදිලි කිරීමක් කරේ. ඒ අනුව සමතුලිතයේදී මේ ආකාරයට ඔබට තොරතුරු දැක්වීමක් කරන්න හැකියාවක් තියෙනවා. w සමානයි j වෙනකොට මම අර ඉස්සෙල්ලා ලියපු එකමයි මෙතෙන්දි නැවත ඔබට තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි පැහැදිලි කරන්න යන්නේ විවෘතාර්ථිකයක ආදායම් මට්ටම නිර්ණය වෙන ආකාරය පිළිබඳව. මට කියන්න අපනයන තුලින් නැවත ඉල්ලීමක් ඇති වෙනවා නම් ඒ තුලින් නිමැවුම හෝ ආදායම් මොකද්ද වෙන්නේ? වැඩිවීමක් වෙනවා. ආනයන තුලින් නැවත ගිලිහීමක් ඇති වෙනවා නම් ඒ තුලින් ඉල්ලුම අඩු වෙලා නැවත නිමැවුම මොකද්ද වෙන්නේ? අඩුවීමක් වෙන්න ඕනේ. දෙක සමාන වුණොත් තමයි ආර්ථිකයේ සමතුලිත වීමක් වෙන්නේ. ඒකයි එතන පැහැදිලි වීමක් වෙන්නේ. ඒ වගේම අපි ඊළඟට අපි කතා කරන්නේ විවෘත ආර්ථිකයක සමතුලිතය වෙනස් වන ආකාරය. හොඳයි. විවෘත ආර්ථිකයක සමතුලිතයේදී අපි ඒකත් ප්‍රස්ථාරයක් විදිහට ඇඳුත් ඔබට පෙනෙයි. විවෘත ආර්ථිකයක සමතුලිතයේදී y ඊ විදිහට අපි යදුවොත් අංශක 45න් අපි අඳිනවා මුල් ලක්ෂයෙන් ආරම්භ වන රේඛාවක්. මේක අපි හඳුන්වන්නේ y සමානයි e රේඛාව. ඒ වගේම e රේඛාව මේ ආකාරයෙන් තියෙනවා. මට දැන් කියන්න e හැදෙන හැටි c ධන i ධන g ධන nx සුද්ධ අපනයන. එවනම් මට කියන්න ඊ වැඩි වෙන්න බලපාන්නේ මොන සාධකද? ඊ වැඩි වෙන්න පරිභෝජනයේ වැඩිවීම, ආයෝජනයේ වැඩිවීම, රජයේ වියදම් වැඩිවීම, අපනයන සුද්ධ අපනයන වැඩිවීම, එහෙම නැත්නම් අපනයන වැඩිවීම, ආනයන අඩුවීම. හොඳයි. ඒ අනුව එහෙම වෙලා මේ සමාහාර වියදමේ යම් වැඩිවීමක් වුණොත් E1 ලෙස ජාතික ආදායම මොකද්ද වෙන්නේ? මේ කලින් ජාතික ආදායම, සමතුලිත ජාතික ආදායම, දැන් සමතුලිත ජාතික ආදායම මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම
මේ තොරතුරු සියල්ල පරිභෝජනය අඩුවීමක් වුණොත් ආයෝජනය අඩුවීමක් වුණොත් රජේ වියදම් අඩුවීමක් වුණොත් සුද්ධ අපනයන අඩුවුණොත් මේ රේඛාව මේ පැත්තට යනවා. ඒ අනුව ජාතික ආදායමේ වෙනස් වීම වෙනවා, අඩු වෙනවා. ඒ නිසා ඔබට පැහැදිලි නිතරම මෙවැනි විවෘත ආර්ථිකයක සමතුලිතයේ වෙනස්කම් ඇති වෙන කාරණා ටික ඔබට පැහැදිලි ඇති. එකක් පරිභෝජනය වෙනස් වීම තියෙනවා, ආයෝජනයේ වෙනස් වීම තියෙනවා, රජයේ වියදම් වෙනස් වීම තියෙනවා, බදු වෙනස් වීම තියෙනවා, අලුතෙන් දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. කවුද? අපනයන වෙනස් වීම හා ආනයන වෙනස් වීම ලෙස. මෙන්න මේ පදනම යටතේ තමා සමතුලිතයේ වෙනස්කම් ඇතිවීමක් වෙන්නේ. ඒ හැම දෙයක්ම ප්‍රස්ථාර ඇසුරෙන් පැහැදිලි කිරීමක් කරන්නත් පුළුවන් ඔබට. හැම වෙලාවකම ඒවා අපි එකක් බැලුවොත් මේ හැම දෙයක්ම ප්‍රස්ථාර ඇසුරෙන් පැහැදිලි කිරීමක් උලන්න කරන්න පුළුවන්. දැන් ඊළඟට අපි දැනගත යුත්තේ ඉතා වැදගත් කොටසක්. අපි දැනටත් සරල ආර්ථිකයක සංවෘත ආර්ථිකයේ පැහැදිලි කිරීම කරා. ඊළඟට අපි දැනගත යුතු විශේෂ දෙයක් තමා මේ විවෘත ආර්ථිකයක ගුණකය පිළිබඳව, ගුණකේ සම්බන්ධයෙන් මොකක්ද අපි සැලකිල්ල ගන්න කියන එක. මට ආයසරයක් මතක් කරන්න, ගුණකයෙන් මොකක්ද කියවෙන්නේ? ගුණකයෙන් නිතරම අපි සැලකිල්ල දැක්වීමක් කරන්නේ ස්වාධීන වියදමක යම් වෙනසක් වුණාම එමෙන් කී ගුණයක් ජාතික ආදායමේ වෙනස්කම් ඇති වෙනවාද කියන එක පිළිබඳව. හොඳයි. ඒ අනුව විවෘත ආර්ථිකයකත් ගුණකය පිළිබඳව අපි දැනගත යුතුයි. නමුත් ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි මම මේ කියන කාරණේ, විවෘත ආර්ථිකයක වුණත් අපි දැන් ආනයන කියලා ගන්නකොට, M කියලා ගන්නකොට ඔබ දැන් දැක්ක ආනයන තියෙන්නේ මේ ස්වභාවයේ, M සමාන 100යි. ඒ නිසා ආනයනවල වෙනම නැමියාවක් දකින්න නැහැ. රජේ වියදම් ගන්නකොටත් අපි දැන් මේ බදු ගන්නකොටත් අපි බදුත් ගත්තේ මේ ස්වභාවයටමයි. බදු වල නැමියාවක් ගත්තෙත් නැහැ. ඒ නිසා අපි නිතරම සැලකිල්ල දැක්වීමක් කරා සංවෘතාර්ථිකයේ වේවා විවෘතාර්ථිකයේ තුල වේවා මේ කුමන ආර්ථිකයකත් අපි ගුණකය විදිහට ගන්නේ එක බෙදීම එකරින B, එහෙම නැත්නම් එක බෙදීම එකරින MPC. ඒ නිසා ඔබේ විෂය නිර්දේශයට අනුකූලව සංවෘතාර්ථිකයක ගුණකය විවෘතාර්ථිකයේ ගුණකය කියන ගුණක දෙක අමුතුවෙන් ඔබ මතක තබා ගත යුතු නැහැ. ඒ නිසා ඔබ දැනගත යුත්තේ සරල ආර්ථිකයේ ගුණකය විතරයි. ඒ නිසා ඒ ගුණකයෙන් වෙන ප්‍රතිඵලයේ හරියාකාරව ඔබ අවබෝධ කරගත්තා නම් ඒක හොඳටම ප්‍රමාණවත් වීමක් වෙනවා. හොඳයි, අපි නැවත මෙතෙක් කතා කරපු දේ සාරාංශ කිරීමක් කරොත්, අපි සරල ආර්ථිකයක් පිළිබඳව කතා කරා, සංවෘත ආර්ථිකයක් පිළිබඳව කතා කරා, විවෘත ආර්ථිකයක් පිළිබඳව කතා කිරීමක් කරා. ඒ අනුව වැදගත්ම ඔබ දැනගත යුත්තේ සරල සංවෘත විවෘත ආර්ථිකවල සමාහාර වියදම කොයි ආකාරයෙන්ද වෙනස්කම් ඇති වෙන්නේ, සමස්ත ජාතික ආදායම කොයි ආකාරයෙන්ද වෙනස්කම් ඇති වෙන්නේ, ඒ අනුව ගුණක ප්‍රතිඵලයේ මොන ස්වභාවයේද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි. බොහොමයක් මේ පාඩම තුල සිසුන්ට මේ ගුණකේ වගේ කොටස් පිළිබඳ ගැටලු තියෙනවා. නමුත් නව නිර්දේශය යටතේ මේ ගුණකේ පිළිබඳව සරල ආර්ථික ගුණකේ පමණක් දැන ගැනීම තුලින් ඒ ගැටලුව ගොඩාක් නිරාකරණය කර ගැනීමක් කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා එක ශිෂ්‍යයෙක්ගේ ප්‍රශ්නයක් තිබුණා මෙහෙම, මේ ගුණකේ වෙනස්කම් කොහොමද ජාතික ආදායමට බලපෑම් ඇති වෙන්නේ කියන එක. ඉතින් ඔබ ඒක අවබෝධ කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට එක බෙදීම එකරින දසම 8 නම් මෙතන උත්තරේ අපි කිව්වා එක බෙදීම දසම 2 එන්නේ, ඒ කියන්නේ 5. ඒක ආයෝජනය වගේ දෙයක් 100කින් වැඩි වුණොත් ගුණකය 5 නම් ජාතික ආදායම 500ක් වෙනවා. ඒතර මට කියන්න ගුණකය එක බෙදීම දසම 5, එතන MPC දසම 5 වුණොත් ගුණකය කීයක් වෙනවද? එකෙන් දසම 5ක් කියන්නේ 5යි. දැන් ගුණකය කීයද කියන්නේ? 2යි. ගුණකය අඩුවීමක් වුණොත් මේ 100 වගේ කී ගුණයක්ද දැන් වැඩිවීමක් වෙන්නේ? 2යි. ඒ අනුව
මෙතන එන්නේ කීයද 200. ඒ වගේ ඔබට සකස් කර ගැනීම කරන්න හැකියාවක් තියෙනවා මේ වේ. ඒ නිසා ඕනම ආර්ථිකයට අදාළ මූලික સિદ્ધාන්ත ටික ඔබ අවබෝධ කරගත්තට පස්සේ ඔබට මේ ගැටලු සියල්ල निराකරණය කරගන්න හැකියාවක් තියෙනවා. නමුත් අපිට සියලු දේ ගණිතමය වශයෙන් හා ජ්‍යාමිතික වශයෙන් කතාකරන තියෙන ඉඩකඩ කාලය ප්‍රමාණවත් නැහැ ඇත්තටම. ඒ නිසා අපි සරල සංගෘත විවෘත කියන ආර්ථික සියල්ල පිළිබඳව මේ සාකච්ඡා කරේ මූලික સિદ્ધාන්ත ටික පමණයි මේ පාඩම තුල. අපි නැවතත් මේ පාඩමෙන් පසුව ඊළඟ ඒකයේදී මුදල් බැංකු කියන ඒකවලට සම්බන්ධ වෙන්න අපි උත්සාහ දැරීමක් කරනවා. ඒ නිසා අදට අපි මෙම පාඩම මෙතනින් ඉමාවට පත් කරනවා. හොඳයි. අයිබෝන්.